අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපයන් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම අවධානය යොමු කරන්නේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත විශිෂ්ටම කාන්තාවන් ජනපති සම්මානයෙන් පුදයි දින 11කට පසු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 500 ඉක්මවයි ආසියාවේ රජිනට ඩුබායි ව්‍යාපාරිකයෙකුගෙන් ලන්සුවක් පෞද්ගලික අංශයටත් රුපියල් 5000 දෙන්න අවධානය දෛනික වැඩිම කොරෝනා ආසාදිතින් හා මරණ ඇමරිකාවේ विश वुमन जाति का वैदेशिकान जनाधिपति गोटाबे राजपक्ष मेथितुमा के प्रधान त्विन अद आरंभ करुना पूर्ण कुशलताव तुलिन कांताव सही बालकान बा राठे आर्थ केट दायक करगनी में ही आरंभ नाए विशिष्ट कांतावन दस दिन को संधा सम्मान पिरिने में मदे जनाधिपति तुमा अतिन सिद्धो करुना मेरठ कांता जनगान प्रतिशत वन सीट पनस्किन कांता श्रमदायक सीट त्यक्वनी अड़ अगेक पवती समीक्षण वार्ता हेलिकरण यान कांतावन संदहा निपुणता संवर्धन उर्ति पूर्ण लबाति उन् जातिक आर्थिकेट दायक करगनीम वेडसटाने अरमुनाय क्षेत्र की पेक दक्षता दक्वमिन रटे प्रगमने संदहा दायकवु महाचार्य निरीका मलिवगे आचार्य आशा डी वोस कस्तूरी विल्सन निपुणी करुणारत्न मिरनी वक आरच्चि पवित्रा गुणरत्न रंगना वीरवर्धन अयंति गुणशेखर निल्का शिरोमाला सह तिलंका अभिवर्धन महात्मीन मेहदी जनाधिपति तुमातिन विशिष्ट कांतावन लेस सम्मान लभागत्ता රටි කාන්තාව සවිබල ගැන්වූ විට සංවර්ධනයේ විමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ උද දෙවනි වන්නට ඉඩක් නැති බව රාජ්‍ය මාත්‍ය සීතා අරවිපොළ මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා අඳුරට ශාප කරනවා වෙනුවට දැල්විය හැකි එකදු පහනක් හෝ දැල්වීමෙන් මේ සියලු ශක්තියින් රටේ ආර්ථිකයට දායක කරගනිමින් අපෙන් පසු එළඹෙන පරපුරට තව දුරටත් සංවර්ධනය වෙන රටක් ගැන කතා කරන්නට ඉඩ දු තියන්න කාන්තාවන් සියලු දෙනා මේ ආර්ථිකයට දායක වෙන්නයි අපි ආරාධනා කරන ගමන් ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වීම සඳහා යමාත්‍යංශයක් විදිහට මේ ව්‍යාපෘති ඉදිරිපත් කරන්නේ කාන්තාවන් තමන් සතු ශක්තිය පිළිබඳ ප්‍රථමයෙන් තමන් අවබෝධ කරගත යුතුයි වගකීම් දරනකොට භාගයට භාගයක් දරන්නේතුව සමතන විතරක් ඉල්ලන්න අපි සූදානම් විය යුතු නෑ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා ආර්ථිකයෙන් ඈත් කරපු ඒ කාන්තාව නැවත ආර්ථිකය කරාගෙන එන මේ ව්‍යාපෘතියට ඔබ සියලු දෙනාගේම දායකත්වය ලබා දෙන්න අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත ජනපති ආලෝචනීය ග්‍රන්ථයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විත පිරිනැමුණා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතායි එම ග්‍රන්ථයේ පිරිනැමුවේ ගත වූ දවසරක කාලය තුළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වයේ පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබෙනවා කොරෝනා ආසාදිතයන් 629 දෙනෙකු අත දිනේදී හඳුනා ගනිද්දී කොරෝනා ආසාදිත මරණ 18ක් වාර්තා කෙරුණා දෛනික ආසාදිතින් වාර්තා වීම 500 සීමාව ඉක්මවා කියේ දින 11කට පසුවයි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියද ඊට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා කොරෝනා ආසාදිතයන් 629 දෙනෙකු අද දිනේ වාර්තා වුණා. පසුගිය දින 11 පුරාම දෛනිකව කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ 500කට අඩු සංඛ්‍යාවක්. අද දිනේ හඳුනාගත් රෝගීන් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළ ගියා. 12,603 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබෙනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,271ක්. कोरोना आसादित मरण 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද තහවුරු කළා අවුරුදු 60ට වැඩි දස දෙනෙකු අවුරුදු 30ත් 59 අතර 5 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු 3 දෙනෙකු ඒ අතර වෙනවා ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,055 දක්වා ඉහළ ගියා
කොරෝනා ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වන අවස්ථාවේදීත් ඊට සාර්ථකව මුහුණ දීමට සෞඛ්‍ය අංශයට හැකි වූ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පෙන්වා දෙනවා. පහුගිය සතියක් වගේ කාල සීමාව තුළ රටේ විශාල ලෙස උත්සව සහ අනෙකුත් දේවල් පැවතුණා ජනතාව ඒකරාශී වුණා. ඒ අනුව මොන ආකාරයේ ප්‍රතිඵලයක් ඉදිරි සතියක් දෙකක් ඇතුළත වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපිට කළ හැකි උපරිම දේ කරලා රෝගීන් සංඛ්‍යාව අවම තත්ත්වයෙන් පවත්වාගෙන යෑමයි වැදගත් වෙන්නේ. කෙසේ නමුත් නොඇලැක්කියක හේතු මත යම් ප්‍රමාණයකට රෝගීන් වැඩි වුණත් සෞඛ්‍ය සේවයේ නොසැලී ඒකට මුහුණ දුන්නා. මේ මොහොතේ වැදගත් දේ තමා අපි එවැනි තත්ත්වයකට යන්නේ නැතුව රට තුල මතුවන රෝගීන් සංඛ්‍යාව විශේෂයෙන් දිනකට මතුවන රෝගීන් සංඛ්‍යාව අවම මට්ටමෙන් පවත්වා ගන්නයි. බුදුපුත් මාපිය හරසර සහ බුදුපුත් හරසර පූජා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා කිවිසුමට අද අත්සන් තැබුණා. එයා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පරම සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගමැල මහතුරුන් මෙම අවබෝධතා කිවිසුමට අත්සන් තැබුවා. වයස වෘතු 25ත් 59ත් අතර වික්ෂුන් වහන්සේගේ සහ සිල්මාතාවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් විශ්‍රාමයට යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාමයට යෝජනා ක්‍රමය අනුව දායකයන්ගේ සහ විවිධ දානපතින්ගේ අවස්ථාව මත අවුරුදු 61 මුව පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාමයට පක් සකස් කිරීමට හැකිවීම විශේෂත්වයක්. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ කාර්යභාරයට අදාළ ප්‍රගති වාර්තාවක් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ඉදිරිපත් කළා. රට පුරා විහාරස්ථානවල වැසිකිළි පහසුකම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වුණා. රූපවාහිනී මහගෙදරවන ස්වාධීන රූපවාහිනී මාතෘජාලය යලි අංක 1ට ඔසවා තැබීම තම අරමුණ බව ස්වාධීන රූපවාහිනී මාතෘජාලයේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා. තරුණ පරම්පරාවේ ආකර්ෂණීය දිනා ගනිමින් ගුණාත්මක හා හරවත් දේ ප්‍රේක්ෂකයාට සමීප කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේදී නව සභාපතිවරයා ලෙස තම රාජකාරී කටයුතු ආරම්භ කරමින් පැවැත්වුණු උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය වෙත පැමිණි සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා පිළිකණු ලැබුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් ප්‍රමුඛ කළමනාකාරීත්වයේ විසින්. අනුතුරුව සභාපතිවරයා මහා සංඝරත්නයේ සිත්තිරිත් සජ්ජායනා මැද නව දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සභාපතිවරයාට ආශිර්වාද පළ කළා. අභිනව සභාපතිවරයා වශයෙන් මෙම ආයතනයේම සේවයේ නියුතුව ඉඳලා සමාජයේ දැන හඳුනාගෙන මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා සමාජයේ වටිනා මතවාද බුද්ධිමය සංකතන සංවාද එකතු කරපු ඉතාමත්ම ප්‍රබුද්ධ චරිතයක් හැටියට කටයුතු කරන අදට තරුණෙක් හැටියට ජව සම්පන්නව වැඩ කරන්න පුළුවන් ශක්තිය තියෙන අපේ නිරෝෂන් ප්‍රේමරත්න මහත්මයා සභාපතිවරයා හැටියට පත් වෙලා පැමිණීම මම හිතන්නේ මේ ආයතනිකයන් හැමදෙනෙකුටමත් විශාල සතුටක් ලාභ ලබන ආයතනයක් වෙන්න ඕනේ. මේ ආයතනය රටට පාඩු කරන්නේ නෙමෙයි. ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වුවා. හොඳම ප්‍රවෘත්ති නිවේදනය වෙනුවෙන් ඔහු සම්මානයටද පාත්‍ර වුණා. පසුව මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනඥයෙකු යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉහළම ජනතා ප්‍රසාදයට පාත්‍ර වූවෙකු වීම විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අයෙකු එහි ඉහළම තනතුර වන සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම තවත් විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද වැඩබාර ගැනීමෙන් අනුතුරුව පිළිගැනීමේ උත්සවය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්ුණේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්. දැන් තියෙන්නේ අපිට වැඩ කරන්න. අද ඉඳලා අපිට තියෙන්නේ එකතු වෙලා අලුත් ඇජෙන්ඩා එකකට වැඩ කරන්න. අපි පරණ ඇජෙන්ඩා ටිකක් අමතක කරලා අලුත් ඇජෙන්ඩා එකක් හදාගෙන
මේ ගමනේ යන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා නිරෝෂන් ප්‍රේමරත්න අපේ සෞර්ධ මාධ්‍යෙදියාට යලි ස්වාධීන රූපවාහිනිය ඒ තත්ත්වෙට ගේන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සමස්ත සේවක මණ්ඩලය වෙනුවෙන් ආයතනයේ ප්‍රතිරූපය නංවන්න ඔබතුමා නායකත්වය ගන්න. මට ඉස්සෙල්ලම තිබුණේ ITN උන්න උමනාව. මං ආවා. ඊට පස්සේ උමනාව තිබ්බේ වොයිස් එක හරි ඩබින් කරන්න හරි. ඊට පස්සේ උනේ කවද්ද මගේ මූණ පේන්න කියලා. ඊට පස්සේ එන තුන කවද්ද රෑ හතේ නිවුස් එක කියන්න කියලා. මට එතන කවුද කවද්ද මගේ මාව රට දැනගන්නේ කියලා. මගේ මුල්ම පඩිය රුපියල් 180යි නිවුස් රූම් එකේ පඩිය. නිවුස් රූම් එකේ කාගේ හරි බත් මුලක් ආපු දවස් තිබුණා. ඔබ දන්නවා මම අවුරුදු 14ක් මේ ආයතනයේ වැඩ කළා. මම මේ ඉන්න කිසිම මූණක හිතක් රිද්දල නැහැ. මම මේකේ සත 25ක් කරකම් කරලා නැහැ. අපිට තියෙන අනන්‍යතාවක් ස්වාධීන රූපවාහිනිය අනන්‍යතාව. ඒක රැකගෙන කොහොමද මේ ව්‍යාපාරික අභියෝග ටිකත් එක්ක අපේ අරමුණට යන්නේ කියන එකයි අපිට තියෙන අභියෝගය. කොහොමද මේ රටේ අලුත් પરම්පරාවත් එක්ක මේක ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණය. මට තාම පුළුවන්. මට යන වාහනේ මොකක්ද? රෑ ප්‍රශ්නයක්ද? කන්න නැද්ද? මට කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා මාත් එනවා ඔබත් එක්කම ග්‍රවුන්ඩ් එකට එනවා. මාත් එනවා මටත් වැඩ කරන්න ආසයි. මාත් වැඩ කරනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා ආයමත් සැරයක් අපේ ITN මාතාව අංක එකට අපි ගේමු. අපිට ඒක කරන්න පුළුවන්. ආසියාවේ රජින ලෙස සැලකෙන මෙරටින් හමු වූ තනි ස්වාභාවික නිර්මාණික සඳහා රුපියල් කෝටි 2000ක ලන්සුවක් ලැබී තිබෙනවා. ඒ ඩුබායි ව්‍යාපාරිකයෙකුගෙන්. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඩුබායි සිට ව්‍යාපාරිකයන් පිරිසක් අනිද්දා මෙරට වෙත පැමිණීමට නියමිතයි. මෙම නිල් මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර කැරට් 1550000ක් එහි අඩංගු බවට වාර්තා වනවා. හොරණ පදිංචි ව්‍යාපාරිකයෙකුට මෙම මැණික් හමුව තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. මීට පෙරද මෙම මැණික් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1ක ලන්සුවක් ඉදිරිපත්ව තිබුණා. රාජ්‍ය අංශයට ලබා දෙන රුපියල් 5000ක දීම නව පෞද්ගලික අංශයට ලබා දීමේ හැකියාව ස්වයැපැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් 5000ක දීම නව ලබා දීමට හාම්පුතුන් සමග සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පෞද්ගලික අංශ සේවකයන්ටද මෙම දීමනාව ලැබිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අදාළ පළමු සාකච්ඡා වටය අනිද්දා දිනේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. පෞද්ගලික අංශයේ ඇඟලුම් වතු ක්ෂේත්‍රවල මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සාපුහා කාර්යාල සේවකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන පරිදි හම්පුතුන් කැඳවා සාකච්ඡා පවත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. සහන පැකේජය ජනතාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. සහන ලබා දීමට කටයුතු කිරීම ඉතාමත්ම සුබවාදී කාලෝචිත වැඩපිළිවෙලක් හැටියටයි අපි දකින්නේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බොහොම කෙටි කාලයක් ඇතුළත මේ ගැටලු සියල්ල විසඳලා ජනතාව නැවත සුපුරුදු පරිදි ජීවන තත්ත්වයේ ඉහළට ඔසවන්නට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. රාජ්‍ය නිලධාරීන්ට විතරක් මේ රුපියල් 5000 වැඩි කිරීමෙන් රුපියල් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි. උතර පෞද්ගලික ශේෂ්ත්‍රයේ වැඩ කරන අය, කම්කරුවෝ, ශ්‍රමිකයෝ මේ අයට මොකද වෙන්නේ? ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණාවක් මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාවට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවක මෙහෙම සහන ලබා දෙන එක ඉතාමත් වැදගත් අවස්ථාවක්. විපක්ෂය කියන අර මුල හතේ කතාව කිව්වට අපි එක මොලයකින් වැඩ ටික පෙන්ලා තියෙන ඒක නිසා මේ ආරම්භයේ පමණයි මේ වර්ෂයේ. මේක අපි දකින්නේ ඇත්ත වශයෙන්ම පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කරපු වැඩක් කියලා ඉවරලා. ඩොලර් ආදායම වැඩි කරගන්න විදිය ගැන කියන්නේ නැතුව තව අතිරේකව රුපියල් බිලියන 229ක් ලබා දීම කොහොමද කරන්න කියන එක සම්බන්ධව එතුමා පෙන්නලා දීලා නැහැ. නෑ 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 මැතිවරණ වලට ඇවිල්ලා එළවම දෙන්න අවශ්‍ය නෑ නෑ. නිවැරදි තීන්දුව తీරන මේ වෙලාවවලදී අපි ගන්නවා. මේ මුදල් එමුතුමා රට ගිහිල්ලා හදිසි ඇවිල්ලා දෙත්තේ වැඩේ මේ රජයේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ හැම දෙයක්ම අපි කියන්නේ. ආයෙ ඉදිරිපත් කරන්න ඕන දේවල් ජනවාරි මාසෙක කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ, කොවිඩ් වසංගතයක් ආපුවම කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ, මේ හැම දෙයක්ම වෙලාවක් තියෙනවා, සැලසුමක් තියෙනවා. සැලසුම් ඔක්කොම එළියවිල්ලා කියන්නේ නැහැ අඬ බෙර ගහලා. දැන් ඊයේ රාත්‍රියේදී මොකද්ද සිද්ධ වුනේ? එකම දෙයයි මේ රටේ සිද්ධ වුනේ. මොළ 7ක් වැඩකුත් නැහැ, මොළ 10ක් වැඩකුත් නැහැ. පාවිච්චි කරේ එකම එක දෙයයි. මේ රටට සල්ලි අච්චු ගන්න මැෂින් එක විතරයි පාවිච්චි කරේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට මොළ 7ක් තියනවාද කියලා සමහරු ඇහුවා. මොළ 7ක් නැහැ, එක මොළයයි තියෙන්නේ. හැබැයි විපක්ෂයේ උන්නහල ආණ්ඩු කරන කාලයට වැඩිය මේ මොළේ හොඳට වැඩ කරනවා. අපි මේ අවුරුදු 3
ජනාධිපතිතුමා ගිතරි කාලය තුළ ආරම්භයක් මේ කරේ 2022 අවුරුද්ද ආර්ථික විප්ලවීය වර්ෂයක් බවට පරිවර්තනය කරන විතරක් නෙවෙයි දැන් මේ වැඩ ආරම්භ කරනකොට අපිට ඉතින් අහන්න සිද්ධ වෙනවා විපක්ෂයෙන් දැන් දුකද කියලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකී සංකීර්ණ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව ඊට අදාළ කිවිසුම් වලට ඉදිරියේදී අත්සන් තබන බවයි අමාත්‍යෝදය ගමන්පිල මහතා ප්‍රකාශ කළේ. ඉන්දිය රජයේ සමග දැනට පවතින කිවිසුම් පිළිබඳ සාකච්ඡා කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකී 24ක් වෙන් කිරීමට නියමිතයි. IOC සමාගම දැනටමත් භාවිත කරන පහළ තෙල් ටැංකී සංකීර්ණයේ ටැංකී 14 එම සමාගම සඳහා වින් කෙරෙනවා. ඉතිරි තෙල් ටැංකී 61 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51ක් සහ IOC සමාගමට 149ක කොටස් අයිති වෙන පරිදි පෞද්ගලික සමාගමක් මගින් සංවර්ධනය කිරීමට නියමිතයි. තෙල් බැරල් ලක්ෂ 80ක් එකවර ගබඩා කළ හැකි ලෝතිවෙන දෙවැන්තම තෙල් ටැංකී සංකීර්ණයක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකී සංකීර්ණය ඉදි කරලා වසර 100කට ආසන්න කාලයක් ගත වුණත් අදටත් එය අපි ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතින ටැංකී සාතිශය බහුතරය ඒ වගේම 2017 අත්සන් කළ මලික් සුස්මා අවබෝධතා ගිවිසුමෙන් ටැංකී 99ම වසර 99කට ඉන්දියාවට බදු දීමට එකඟතාවය ඇති කරගෙන තිබුණා ඉන්දියාවත් සමග මාස 16ක් කළ සාකච්ඡාවේ සාර්ථක අවසන් කරන අපිට පුළුවන් වුණා ඒ අනුව තෙල් ටැංකී 85ක්ම අපේ පාලනයට අරගෙන තියෙනවා බොහෝ විට මාධ්‍යවල වැඩි අවධානය යොමු වෙලා තිබුණේ ටැංකී 14ක් ඉන්දියාවට බදු දෙනවා කියන එක මිසක් ඉන්දියාවේ පාලනයට නතු වෙලා තිබුණු ටැංකී 85ක් අපේ පාලනයට යටතට ලබාගෙන තිබෙනවා කියන මේ සුබවාදී කාරණේ නෙවෙයි මේ අතර ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සංශෝධනීට පියවර ගැනීම බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. මීට පෙර ගුරු උපදේශන සේවය ස්ථාපනය වී නොතිබුණු බැවින් එම උපදේශන සේවයේද ඇතුළත්ව ගුරු විදුහල්පති සේවාවන් සහ මේ ගුරු උපදේශන සේවාවන්හි විෂමතාවයන් ඉවත් කරන ලෙස සකස් කරන ලද 2003 2016 චක්‍රලේඛයේ නිකුත් කිරීම අනුමත කළා තියෙනවා. එම චක්‍රලේඛයේ නිකුත් කිරීමත් සමගම අදාළ වැටුප් පරිවර්තන කඩිනමින් සිදු කොට 2022 ජනවාරි මාසයේ සිට මෙම වැටුප් පරිවර්තන ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය මණ්ඩල දැනටමත් දැනුම් දීලා තිබෙනවා. මහවැලි කලාපය විශේෂ කිරි නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම පිළිබඳ වාරිමාර්ග හා මහවැලි රාජ්‍ය අමාත්‍යාංශවල මැදිහත්වීම ලබාගත හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවේදී මෙම තීරණය ගනු ලැබුවේ. අමාත්‍ය චමල් රාජපක්ෂ සිරිපාල ගම්ලත් සහ ඩිබි හේරතන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්තුණා. පශු සම්පත් කටයුතු සඳහා මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය මෙම වසර සඳහා රුපියල් මිලියන 133ක් සහ කුකුළු පාලනය සඳහා රුපියල් මිලියන 68ක් වෙන් කර තිබෙනවා. පසුගිය වසර දෙක තුළ මහවැලි කලාපෙන් ලබාගත් දියරකිරි අස්වැන්න ලීටර මිලියන 28 සිට මිලියන 41 දක්වා ඉහළ නංවා ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. මහවැලි කලාපයේ සියලුම සමෘද්ධිලාභී පවුල් ආර්ථික ක්‍රියාවලියට යොමු කරන ලෙසත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා. පස්කාස්තු ගෙවීම සඳහා වන ටච් ඇන්ඩ් ගෝ නව ක්‍රමවේදය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තිලුම් අමුණුගම මහතා දැනුවත් කිරීමට බස්සංගම් අද පියවර ගත්තා. බස් රථ සඳහා කොන්දොස්තරවරයෙකු අනිවාර්ය කිරීම අහෝසි කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුවයි නව ක්‍රමවේදය අත්හදා බැලෙන්නේ. බස් හිමියන්ගේ ඉල්ලීම තිබුණා අපේ ගනුදෙනු රත්න මහත්මයා වගේ බස් සංගම් වල බෝධනාගේ කොන්දොස්තර අනිවාර්ය කරලා තියෙන එක එනක ඉවත් කරන්න කියන කාරණේ කැමති අයට වියදුරා පමණක් භාවිතා කරමින් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණේ. ඊ අනුව අපි ඇත්ත එක සාකච්ඡා කරුවා. එමන යම් තාක්ෂණික මෙවලම් මේ සඳහා අවශ්‍ය වෙනවා. අද දිනේ අපි මේ පරීක්ෂා කළ බැලුවේ මීට මොහොතකට කලින් ටච් ඇන් ගෝ තාක්ෂණය අනුව ඔබතුමන්ලා ඒ තාක්ෂණය භාවිතා කරන මේ බස් රථයට සවි කරලා තියෙනවා. ඒක ඔබතුමාලා දැක්ක එක ඉතාම සාර්ථකයි. බස් හිමි හැටියට ගත්තාම එක සේවකයෙක්ගේ පඩි නඩි ඒ සියල්ලම එයාට ඉතුරු වෙනවා. මේ ක්‍රමවේද ඉතාමත් අද සාර්ථකයි. ජනතාවට ඉතාමත් ලෙහෙසි. අපි කියන්නේ මේ ජනතාව වෙනුවෙන් කරපු දෙයක්. ඒ වගේම කර්මාන්ත ආරක්ෂා කරන්න කරපු දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ මාස මැද හෝ අග වෙන්න ඉස්සරහට. මොකද බස් ගාස්තු වැඩි කිරීමත් එක්කම අපිට නියමිත ආදායමක් එන්න ඕන. අපි කඩිනමින් හැකිතා ඉක්මනට මේ ක්‍රියාත්මක කරන සල්සුම් කරනවා. මේ අතර හෙට සිට බස් ගාස්තුව වැඩිවීම ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ක්‍රිස්ලි රණවක මහතා ප්‍රකාශ කළා. එම බස් ගාස්තු සංශෝධනය පෞද්ගලික බස් රථ සඳහාද අදාළ වෙනවා. හෙට සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල ගමන් ගාස්තුව වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා.
එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් එය ඉතාමත් වැදගත් මොකද පසුගිය දිනවල අපිට පාඩු සහිතව තමයි ධාවන කටයුතු සිදු කරන්න සිදු වුණේ ඩීසල් මිල වැඩිවීම නිසා අපේ ටිකට් මැෂින් තමයි අපි පාවිච්චි කරන්නේ ලංකාව පුරාම අද රෑ 12 දී අපි මේ වෙනස්කම් සිදු කරනවා ඒ ගාස්තු අය කිරීම වැඩි කරන්න සීසන් ටිකට් පතත් සමානුපාතික ප්‍රමාණයකින් වැඩි වෙනවා පාදුක බෙරු කැටිය ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. ඇය හොරණ පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. යතුරු පැදියක් ලොරි රථයක ගැටීමේ නොයීමම අනතුරු සිදුව තිබෙන්නේ. ඉංග්‍රීය ප්‍රදේශයේ සිට මීපේ බලා යතුරු පැදිය ගමන් කර ඇති අතර ඊට විරුද්ධ දෙසින් පැමිණි ලොරියක ඒ ගැටී තිබෙනවා. යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවට නිඳ යාම අනතුරට හේතු බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මියගිය කාන්තාව බදුරලිය ප්‍රදේශයේ පදිංචිකාරණියක වන අතර ඇය පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් බවයි පාදුක්ක පොලිසිය පවසන්නේ. මැදම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ ඉදිකිරීම මෙවන විට අවසන් කොට තිබෙනවා. තවත් දින කිහිපයකින් එය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එම මැදම අධිවේගී මාර්ගයේ පිළිබඳවයි අද ඇසිතිසි පෙරමග තුලින් ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ. අපි මේ ඇවිත්ේනේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වෙන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ප්‍රධාන පිවිසුම වන මීරිගම පිවිසුමට මේ වෙනකොට මාර්ග ඉදිකිරීම කොට අවසන් මාර්ග සලකුණු කිරීම පවා සිදු කරලා තියෙනවා. තම හරියටම දේශදීකින් ජනතා අයිතියට පත් වෙන මේ මාර්ගයේ ඉදිකිරීම පිළිබඳව අපි හිතුව හොයලා බලන්න. ව්‍යාපෘති අධ්‍යක්ෂ කුමාරයන් සම්බන්ධ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර් 41ක දිගින් යුක්ත අධිවේගී මාර්ගයේ කඩේට සම්පූර්ණයෙන් ඉදිකිරීම කරලා අවසන් ප්‍රවේශ මාර්ග පහක් තියෙනවා. ඔබට මේ අධිවේගී මාර්ගයට ඇතුළු වෙන සහ අධිවේගී මාර්ගයෙන් පිට වෙන්න ඒ එකතු වෙන සහ පිට වෙන තියෙන මධ්‍යස්ථාන පහ කොහෙටද වෙන් වෙලා තියෙන්නේ? මධ්‍යස්ථාන පහ මීරිගම, නාගලගමුව, දම්බොක්ක, කුරුණෑගල, යක්ගපිට. මීරිගම අන්තර්වමාරුවෙන් පස්චාල ගිරවල්ල මාර්ගයට පිවිසුම් මාර්ග ලබා දීලා තියෙනවා. නාගලගමුව අන්තර්වමාරුවෙන් අලව්ව දම්පැලැස්ස මාර්ගයට පිවිසුම් ලබා දීලා තියෙනවා. දම්බොක්ක අන්තර්වමාරුවෙන් අභයපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමල මාර්ගයේ කුරුණෑගල කොළඹ කොටසට පිවිසුම් ලබා දීලා තියෙනවා. යක්ගපිට අන්තර්වමාරුවෙන් අභයපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමල මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල කොටසට පිවිසුම් ලබා දීලා තියෙනවා. කුරුණෑගල අන්තර්වමාරුවෙන් කුරුණෑගල නුවර මාර්ගයට පිවිසුම් ලබා දීලා තියෙනවා. ඒ වගේම පොතුවර පද්ධති අන්තර්වමාරුවක් ඉදි කරලා තියෙනවා. ඒ පද්ධති අන්තර්වමාරුවෙන් කඩවත සිට කුරුණෑගල දෙසට ගමන් කරන වාහනවලට පුළුවන් නුවර දෙසට මාරු වීමට මේ පද්ධති අන්තර්වමාරුව පාවිච්චි කරනවා. ඒ වගේම නුවර දෙසින් එන වාහන කඩවත දෙසටත් ඒ වගේම කුරුණෑගල දෙසටත් මාරු වීමේ ඉඩ අවකාශ තියෙනවා. මේ ස්ථානයේ පිටත මාර්ගවලට පිවිසුම් ඉඩ අවකාශ නැහැ. මේ අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව කොහොමද? 60 කිලෝමීටර 100ක උපරිම ධාවන වේගයක් අපි ලබා දීලා තියෙනවා. අධිවේගී මාර්ගයේ සම්මත වේග සීමාව 60 කිලෝමීටර 100 වේගෙන් ආවොත් මීරිගමෙන්ද යග්ගපිටියට එන්න විනාඩි 24කින් 25කින් වගේ එන්න පුළුවන්. මෙතනින් එහාට කෙහෙල්ලැලැවතුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට යෝජිතව තියෙන කොහෙටද? මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ තුන කොටස, ඒ කියන්නේ කුරුණෑගල දඹුල්ල කොටස ඉදිකිරීමට යෝජිතයි. කාලයක් උඹ බලාගෙන හිටියා මේ අධිවේගී මාර්ගයේ ඔබට ගමන් කරන්න අවස්ථාව ලැබෙන්නේ කවද්ද කියලා. ඒක වැඩි ඈතක නෑ. තවත් හරියටම සති දෙකකින් උබේ සිහිනේ විතරක් නෙවෙයි රටේම සිහිනේ සැබෑ කරමින් මේ අධිවේගී මාර්ගයේ ජනතා අයිතියට පත් වීමට නියමිතයි. සාදේ රූපණී ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.